पेपर का प्रश्न पत्र देवेनी को प्रश्न पत्र लिया प्रश्न पत्र हरियाणा अत्यावश्य उत्तर सामान निश्चित उत्तर रचना प्रश्न रचना प्रश्न हरियट उत्तर इलाटन निश्चित लेसी प्रश्न वरदीन अवस्था वेडी ने हरि मम ओयालट काले पेपर एक ओयाला उत्तर लियला पेपर एक निशा हरि मम्मी मे मुलिम पुते बलाकंडलीनी मेटिवली हदन एक पक्षी वेहली मेटि भावितादन मे कूड़ हरि गण मे दुर्लभ सामान लावट गिवा मे वेहलीनियो कूड़ हदन मेक मे मेटिवलिंग कूड़ हदन एकम पक्षिया कौद बेहलिनिया एकम गण हरि अभियम प्रश्न पात्र पुंची चेदे पात चेदे असाति प्रश्न पिलिया टिकेन टीक अंदर वेडिवेगने गस मुदुन मिहिरिया गायना क्रमें सिटी कुरुलो लगुं पलवाल सोयायाती केलावे एक पेत्तक सिट अनेक पेत्तर दुवन्नट एलियट पेमिनी हावे कंदेक उड हिंदुआगेन वहा गमन गत कुमारयान देदेना देस बला सिटी कुमारयान देन्ना बलन्नटत पेर हावा आपसु केलेट पेनदुवाई බලන්න මේක එතකොට මේ ඡේදයේ තියෙන ප්‍රශ්නය නේද ඡේදයේ ඇසුරෙන් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ ඡේදයේ කියවා අසායති ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න හැබැයි මේ ඡේදයෙන්ම ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා නැහැ නමුත් අපි ඡේදය ආශ්‍රය කරගෙන ඡේදයේ භාවිතයෙන් තමයි උත්තර ලියන්න ඕනේ හරි නැති වුණොත් එහෙම අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ හරි දැන් මේ ප්‍රශ්න වලට උත්තර ලියලා තියෙනවද කියලා නැත්තම් දැන් ලියමු බලන්න ටක් ගාලා පළවෙනි ප්‍රශ්නයට උත්තර ලියන්න ඡේදය ආපහු සැරයක් හොඳට කියවලා ඡේදය මම ආපහු කියවන්න හොඳට අහගන්න ඡේදයක් හම්බුනාම පුතේ ඡේදය එකපාරට කියලා අපිට උත්තර ලියන්න බෑ ඒ නිසා අපි සාමාන්‍ය ක්‍රමයේ තමයි ඡේදය දෙපාරක්වත් කියවන්න ඕනේ හරිද අවම වශයෙන් දෙපාරක්වත් මම නම් කැමතියි සාමාන්‍යයෙන් තුන් පාරක් හතර පාරක් ඡේදය කියවලා උත්තර ලියනවා නම් ටිකෙන් ටික අඳුර වැඩි වෙගෙන එයි ගස් මුදුන් වල මිහිරි හඬින් ගායනා කරමින් සිටි කුරුල්ලෝ ලැබුම් පළවල් සොයා යති. කැලෑවේ එක් පැත්තක සිට අනෙක් පැත්තට දුවන්නට පැමිණි හාවේ කන් දෙක උඩ හිඳුවාගෙන වහා ගමන්ගත් කුමාරයන් දෙදෙනා දෙස බලා සිටි. කුමාරයන් දෙදෙනා බලන්නටත් පෙර හාවා ආපසු කැලයට පැන දුවයි. ටිකෙන් ටික වැඩි වීගෙන එන්නේ කුමද්ද? ටිකෙන් ටික වැඩි වීගෙන එන්නේ ටිකෙන් ටික අඳුර වැඩි වෙගෙන එන අපි ලියනවා උත්තරේ මොකද්ද අඳුර උත්තරේ නිශ්චිතයි හරි
ටිකෙන් ටික වැඩි වීගෙන එන්නේ කුමක්ද අහලා තියෙන ප්‍රශ්නේ නිශ්චිත ප්‍රශ්නයක් අහලා තියෙන්නේ නිශ්චිත උත්තරයක් අපිට ලියන්න තියෙන්නේ කෙලින්ම අපි ලියන්නේ අඳුර විතරයි ආයේ සමහර ළමයි ඕකට ලියනවා ටිකෙන් ටික අඳුර වැඩි වීගෙන එයි ප්‍රශ්නෙට උත්තරේ නෙමේ පුතේක වාක්‍යයක් ලියලා විතරයි එතකොට උත්තරේ වැරදි මොකද මේ නිශ්චිත ප්‍රශ්නයක් ඇහුවාම හොඳට උත්තරේ හරියටම ඒ උත්තරේ විතරක් ලියුවාම ඇති ඡේදයේ සඳහන් සත්ව නාම දෙකක් ලියන්න සත්ව නාම සත්ව නාම දෙකක් මොකද්ද කුරුල්ලෝ සහ හාවා නේද හාවා සහ කුරුල්ලෝ සත්ව නාම දෙක ඡේදයේ සඳහන් ඒකවචන ක්‍රියාපදයක් සහ බහුවචන ක්‍රියාපදයක් සොයා ලියන්න ඡේදයේ සඳහන් ඒකවචන ක්‍රියාපදයක් සහ බහුවචන ක්‍රියාපදයක් හොයලා ලියන්න ඕනේ ඡේදයෙන් ඡේදයෙන්මයි අපේ උත්තරය අහලා තියෙන්නේ सिटी दुआई याती දැන් මේක බලන්න ඒකවචන ක්‍රියාපදයක් සහ බහුවචන ක්‍රියාපදයක් අපිට ලියන්න තියෙන්නේ ඒකවචන ක්‍රියාපද තියෙනවා අඳුර වැඩි වේගනේ ඒයි ගස් මුදුන කුරුල්ලෝ ලැගුම් පෙරවල් සොයා යති ඒතොර යති කියලා කිව්වම බහුවචන දෙදෙනා දෙස බලා සිටි සිටි කියලා කියන්නේ ඒකවචන ක්‍රියාපදයක් පැන දුවයි කියලා කියන්නේ බහුවචන මේ ඒකවචන ක්‍රියාපදයක් නේද ඒතොර ඒකවචන ක්‍රියාපද දෙකක් ක්‍රියාපදයක් සහ බහුවචන ක්‍රියාපදයක් මේකේ තියෙන යති කියන එක පමණයි හරි එතකොට දැන් ඔන්න ඡේදයේ ප්‍රශ්න තුනක් හරේ මේකේ ලකුණු 1 2 3 මේකේ ක්‍රියාපද දෙකක් ලියලා තියෙනවා බහුවචන ක්‍රියාපදය සහ ඒකවචන ක්‍රියාපදය නිසා එතෙන්ට ලකුණු 2 ලකුණු 4ක් තියෙනවා ඔන්න පළවෙනි ප්‍රශ්න තුනට අපි යමු ඊළඟට දෙවෙනි හතරවෙනි ප්‍රශ්නෙට ස්ථාන නාමයක් ලියන්න තියෙනවා ස්ථානයක් කියලා කියන්නේ තැනක් නේද තැනක් තැනක් ගැන සඳහන් වෙන නාම පදයක් අපිට ලියන්න තියෙනවා මොකද්ද තැනක් ගැන සඳහන් වෙන නාම පදේ ස්ථාන නාමය ලැගුම්පල නේද ලැගුම්පල ලැගුම්පල සංඥක අකුරු යෙදුණු වචන තුනක් ඡේදයෙන් සොයා ලියන්න බලන්න මේ ප්‍රශ්න තුන පළවෙනි ප්‍රශ්නය සංඥක අකුරු යෙදුණු වචන තුනක් ඡේදයෙන් සොයා ලියන්න ඡේදේ නැති දරුවොත් ඉන්නවද නැද ඒගොල්ලන්ට බලා ගන්න දාන්නම් මම ඡේදේ නැති දරුවන්ට සංඥක අකුරු සංඥක අකුරු යෙදුණු වචන තුනක් ඡේදයෙන් සොයා ලියන්න බලන්න ඡේදයෙන් හොයලා ලියන්න හරි ඊළඟට මෙම කොටස උපුටාගත් පොතේ නම සහ පොතේ කතුවරයාගේ නම ඡේදයක තියෙනවා ඒ නිසා ලියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ පොතේ නම සහ කතුවරයාගේ නම හාවා ආපසු දුවන්නේ කුමක් නිසාද මේක හිතලා ලියන්න ඕනේ ඡේදයේ මේක සඳහන් වෙලා නැහැ හැබැයි අපි මේක හොයලා බලලා මේක සිතල බලලා ලියන්න ඕනේ ඡේදයේ ඇසුරෙන්. හරි. බලමු අපි ඔයාලා ලියලා තියෙන උත්තර ටික හරිද කියලා. සංඥක අකුරු යෙදුණු වචන තුනක් වෙන්නේ පුතේ ඡේදයේ තියෙනවා අඳුර හිඳුවා සහ හඬි. අඳුර හිඳුවා සහ හඬින් කියන වචන තුන. මෙම කොටස උපුටාගත් පොතේ නම සහ පොතේ කතුවරයාගේ නම දඬු මොණ්ඩරය මාර්ටින් වික්‍රමසිංහ. හාවා ආපසු දුවන්නේ කුමාර් නිසාද කුමාරයන් දෙදෙනා දැක බිය වී කියලා අපි උත්තරේ ලියවෙන්න ඕනේ. හරි බලන්න ඔය ප්‍රශ්න හතම හරිනම් ලකුණු තියනවා පුතේ 7යි. හතරවෙනි ප්‍රශ්නෙට 1යි, පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු 2ක් දෙනවා. 6 වෙනි ප්‍රශ්නෙට ලකුණු 1යි 7 වෙනි ප්‍රශ්නෙට ලකුණු 1යි. එතකොට
හත්යි හතරයි පහයි හයයි හතයි අටයි නවයක් තියෙනවා ලකුණු. හරි? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. පහත දී ඇති පදවලට සමානාර්ථ පද ලියන්න. දැන් මේක ඡේදයට අදාළ නැහැ. ඡේදයෙන් නෙමෙයි මේක ලියන්න තියෙන්නේ. ඔයාලා හිතලා ලියන්න බලන්න. සමානාර්ථ පද. සමානාර්ථ පද. වැස්සක් කියන එකට සමානාර්ථ පදයක්. ලොවේ කියන එකට සමානාර්ථ පදයක්. දැන් වැස්සක් කියන එකට සමානාර්ථ පද මම පොඩ්ඩක් ලියලා පෙන්නන්නම් බෝඩ් එකේ. වැස්සක් කියන එකට සමානාර්ථ පදයක් අපි ලියනවා වැස්සක්. වැස්සක් කියන එකට සමානාර්ථ පදේ අපි ලියනවා කොහොමද? ගොඩක් අය මේකට ලියනවා වැස්ස වර්ෂාව. හරි? එහෙම බෑ. මේකේ වැස්සක් ගැනනේ කියවෙන්නේ. නේද? ඒ නිසා අපි ලියන්න ඕනේ මොකද්ද? වර්ෂාවක්. වර්ෂාව නෙමෙයි වර්ෂාවක්. හරි? වැස්ස කියන එකට වැස්ස කියන එකට සමාන පදේ වර්ෂාව. හරිද? හැබැයි මෙතන වැස්සක් කියලා තියෙන එක නම් අපි ලියන්නේ වර්ෂාවක්. බල්ලෙක් කියලා කිව්වොත් එහේ මේකට සමාන පදය සුනකයා කියලා ලියලා හරියන්නේ නැහැ. තේරුණාද? සුනකයා කියලා ලියලා හරියන්නේ නැහැ. සුනකයෙක් කියලා අපි ලියන්න ඕනේ නේද? නරියෙක් කියලා කිව්වහම නරියාට සමාන පදයට හිවලා කියලා ලියලා හරියන්නේ නැහැ. හිවලෙක් කියලා අපි ඒක අනිවාර්යයෙන්ම පැහැදිලිව ලියන්න ඕනේ. හරි. ඊළඟට ලොවේ 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 නෑ ලොවෙත් නෑ නේද? ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කියලා කියනවා නේද? හරි. දැන් ওই පහේ පන්ති ළමයි කියන්නේ දැනුම වරුසාවක් නේද? වචන පිළිබඳ ඈ සිංහල භාෂාවේ තියෙන ඕන තරම් වචන. සිංහල භාෂාවේ දැන් ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන වලට වඩා පුතේ අපේ භාෂාවේ වචන තියෙනවා. මේ කාලෙන් කාලෙට ඉතින් භාෂාවක් කියන එක වෙනස් වෙනවා. ඒ නිසා දැන් ඔයාලගේ අම්මලා පොඩි කාලේ දිව්වේ වචන වලට වඩා දැන් වචන සමහරේම වෙනස් නේද? හරි? ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කියලා කියන්නේ නේද? ලොවේ කියලා කිව්වහම ලොවේ කියලා කිව්වෙන් පස්සේ අපි ඕකට ලියනවා කොහොමද? ලොව කියන එකට සමාන පදයක් අපි ලියනවා ලොව. ලොවේ කියන එකට සමාන පදයක් ලෝක ය ලෝකය. හැබැයි ලොවේ කියලා තියෙන නිසා අපි මේකට සමාන පදේ ලියද්දී ලෝකයේ කියලා ලියන්න ඕනේ නේද? ලෝකයේ කියලා ලියවෙන්න ඕනේ. හරි? මේ දෙකම හරනම් ලකුණු දෙකයි. හරි නේද? ඔව් මං හිතනවා ඔය ඇත්තට අමාරු නෑ ලේසි ප්‍රශ්න. හරි අපි යමු ඊළඟ එකට. මෙම වැකි ලිඛිත බසට හරවා ලියන්න. කුරුල්ලෝ දෙදෙනෙක් සිටියා. කුරුල්ලෝ දෙදෙනෙක් සිටියා. කුරුල්ලෝ දෙන්නෙක් හිටියලු. ඊළඟට තියෙනවා කුරුල්ලෝ දෙදෙනෙක් සිටියා අම්මා අපිට සෙල්ලම් බඩු ගෙනාවා. පළවෙනි වාක්‍ය කුරුල්ලෝ දෙදෙනෙක් සිටියා. මෙකලි කිත බස්සට හරවලා ලියන්න. ඊළඟට අම්මා අපිට සෙල්ලම් බඩු ගෙනාවා. දෙවෙනි වාක්‍ය අම්මා අපිට සෙල්ලම් බඩු ගෙනාවා. හරි නේද? ලියලා ඉවරයිනේ. ඔයාලා උත්තරේ විතර ලිව්වා මේති ප්‍රශ්න ලියලා ඉන්න ඕනේ. හරි. එතකොට කුරුල්ලෝ දෙදෙනෙක් සිටියා කියලා කියන එක කුරුල්ලෝ දෙදෙනෙක් සිටියා අතීත කාල වාක්‍යයක් නේද? සිටියා ඉඳලා ඉවරයි. කුරුල්ලෝ දෙදෙනෙක් සිටිටි කියලා ලිව්වොත් එහෙම වාක්‍ය වැරදි. එහෙනම් අපි ලියනවා කුරුල්ලෝ දෙදෙනෙක් කුරුල්ලෝ දෙදෙනෙක්
සිටියෝය නැත්තම් සිටියහ සිටියහ කියන එක වඩාත් සුදුසුයි සිටියෝය නැත්තම් සිටියහ අම්මා අපිට සෙල්ලම් බඩු ගෙනාවා අම්මා අපිට සෙල්ලම් බඩු ගෙනාවා මේ වගේ වලේසි පුතේ අම්මා කියලා කියන්නේ ස්ත්‍රී ලිංගයයි ඒක වචන එනම් සෙල්ලම් බඩු ගෙනා වා ය යෑන්න විතරයි දාන්න තියන්නේ නේද අම්මා අපිට සෙල්ලම් බඩු ගෙනාවා ය ඔන්න අතීත කාල ලිඛිත භාෂාවට නිකම්ම වාක්‍ය ගියා බලන්න යෑන්න විතරයි අලුතෙන් ආවේ නේද අනිත් තිබිච්ච ඒවා අපි එකක්වත් වෙනස් කරේ නෑ නේද හරි බලන්න හරිම සරලයි राइट अभी एक अत बलागे ने यमु इस रात सिटी है सिटियो है सिल्लम बड़ू के नावा ये इलागड़ पहाड़ है ये दुम पहेदली कराना राईगमे आई गंपले आई वाकी वो आटा पुते चेदे संधान चेदे ने तीउना आटा मेक मेमे चेदे ने में सॉरी वो याला इगेंगे ने तीनो पानी ने पेरे सिता बालो अवस्था एक समान अधास हा गति गुण तिबीम हाँ दाई ओ राइट अब बालू में ना राईगमे आई गंपले आई वाके की वाम है गैलपे ना अधास हा गति गुण तिबीम उन्ने यांडोरे वाक्ये तेरुम मुकद्दे एक समान अधास हा गति गुण तिबीम किया ललियां नेपापुते ගැලපෙන අදහස් හා ගතිගුණ තිබීම. මොකද ඉස්සර පුතේ මේකේ මේ වාක්‍යවල තේරුම දුන්නේ නැහැ. හරිද? ඉස්සර ශිෂ්‍යත්ව විභාගේ ලියනකොට තේරුම් දීලා තිබුණේ නැහැ ඔය මේ ඉංගිවැක්කිවල රූඩිවල ප්‍රස්තාපිල්ලුවල තේරුම දීලා තිබුණේ නැහැ. එතකොට දැන් වර්තමාන වෙනකොට තේරුම දීලා තියෙනවා. හරිද? ඒ නිසා අපි තේරුම මතක තියාගන්නම වෙනවා. හරි? ඒ නිසා एक ओयाला हरियटम लियान लोने नतिवनोत मेक वैरती गैलपेन आधास्ता गति गुणति भीम पानीन्न पेर सिता बलनु एक मुकाद्दे कव देख रिक्यानु तेजनी को नित्मी क्यों अन्ने दे आप क्या अनुपुते යමක් කිරීමට පෙර කල්පනා කළ යුතුය යමක් කිරීමට පෙර කල්පනා කළ යුතුය ආ කවුරු හරි ඉන්නවද තව වෙන සදාසක් තියෙන කෙනෙක් නෑ නේද හරි එහෙනම් අපි බලමු ආව මේකේ ඉන්න ඕනේ යමක් කිරීමට පෙර සිතා බලන්න කල්පනා කළ යුතුය යමක් කිරීමට පෙර සිතා බලන්න හරි ළඟින් ගියාට උත්තර වලට ලකුණු දෙන්නේ නැහැ පුතේ ඒ නිසා හරියටම ලියන්න හරි යමක් කිරීමට පෙර කල්පනා කර බලන්න කියලා ලිව්වා හොඳයි යමක් කිරීමට පෙර සිතා බලන්න කියන එක අදාස සමාන නිසා මම දෙන්නම් තේජනීට ලකුණු නේද හරි අපි යමු ඉස්සරහට සුදුසු විරාම ලකුණු යොදන්න බලන්න මේ ඡේදය ඔයාලට අම්බිලා තියෙනවද අපට අද හොඳින් නැරඹිය හැකි ඔහු පිළිතුරු දුන්නේය ආන්න කොහෙන්ද මේක හොයාගත්තේ අපට අද හොඳින් නැරඹිය හැකි ඔහු පිළිතුරු දුන්නේය බලන්න මේකේ විරාම ලක්ෂණය දෙන්න ඕනි අපට අද හොඳින් නැරඹිය හැකි කියන එක පුතේ කවුරු හරි කියපු දෙයක් නේද කවුරු හරි කියපු දෙයක් අපි ලියනකොට අපි ඕකට දාන්න ඕනේ උඩුකම
හරිද උඩුකමා යටතේ ලියවෙන්න ඕනේ හරිද ඊට පස්සේ ඔහු පිළිතුරු දුන්නේය අවසානයේ නැවතීමේ ලකුණ හරි මේක සිංහල අච්චු පොතෙන් උපුටාගත්ත කොටසක් අපට අද හොඳින් නැරඹිය හැකි ඔහු පිළිතුරු දුන්නේය හැකි කියන කොටස කියපු දෙයක් නිසා අපි කියපු දෙයක් හරි පොතකින් උපුටාගත්ත කොටසක් හරි නම් අපි උඩුකමා යටතේ නැත්තම් අපි ඒවට කියන උද්දෘතකමා යටතේ ලියන්න ඕනේ නේද 66යි 99 මතකයි නේද පහත යුගලපද සම්පූර්ණ කරන්න ආහාර ඔවා දන්නවා කාගෙන් හරි අහමුද බලන්න ආහාර සෙනදි කියන්න ආහාර පාන ආ අනිත් එක පෙවිලි කැවිලි පෙවිලි කැවිලි පෙවිලි හරි ආහාර පාන සහ කැවිලි පෙවිලි නේද හරි ආහාර පාන කැවිලි පෙවිලි නිවැරදිව ලියා ඇති වචන යටින් ඉරක් කරන්න අත්‍යවශ්‍ය අත්‍යවශ්‍ය ඓක්‍ය ඓක්‍ය බලන්න ඔකෙන් කොයි වචනේද නිවැරදි වචනේ තනුජ මොකද්ද නිවැරදි එකද දෙකද අත්‍යවශ්‍ය කිව්වා එක උතේ අත්‍යවශ්‍ය කියලා වචනයක් නෑ සිංහල භාෂාවේ සිංහල භාෂාවේ අත්‍යවශ්‍ය කියලා වචනයක් නෑ තියෙන්නේ අත්‍යවශ්‍ය කියන වචනේ අතිශයින්ම අවශ්‍ය වූ කියන වචන තේරුම තමයි අත්‍යවශ්‍ය කියලා කියන්නේ අත්‍යවශ්‍ය ඊළඟට ඓක්‍ය කිව්වහම එකද දෙකද देख ने ओ देख हरि तेजनी हरि अत्यावश्य කිව්වාම ඓක්‍ය කිව්වාම දෙක හරි අයි අයි අකුරට පුතේ සිංහල භාෂාවේ කොම්බු දෙකක් යෙදෙන්නේ නැහැ එක කොම්බුවයි ඈ හරි අපි යමු ඉස්සරහට හත මේවට පුතේ එක ලකුණ ගන්න දා ගන්න පස්වෙනි ප්‍රශ්නෙට එක ලකුණයි හයවෙනි ප්‍රශ්නෙට ලකුණු දෙකයි හතට දෙකයි හරි පාත යෙදුම් වලට තනිපද ලියන්න. ජාතිය කෙරෙහි ඇති ඇල්ම. ගුණසී කිරීමේ උත්සවය. ජාතිය කෙරෙහි ඇති ඇල්ම. කවුද බලමු අහලා කාගෙන් හරි. ජාතිය කෙරෙහි ඇති ඇල්ම. කවුද කියන්නේ? සඳුපමා කියමුද? සඳුපමා බයයි. බය වෙන්න එපා. සිප්පි විනුක් කියනවාද විනුක් කියනවා රයිට් කියන්න ජාතික අභිමානය ආ ජාතිය කෙරෙහි ඇති ඇල්ම පුතේ ජාතික අභිමානය නම් නෙමෙයි කොල්ලෝ ගුණසී කිරීමේ උත්සවය කියන්නේ කමන්නේ වැරදුනාට කමන්නේ ඉතින් අපි දැන් ඉගෙන ගන්නවා කියන්නේ ඒක තමයි වැරදිච්ච දේවල් අපිට මතක ඉන්නවා පුතේ හරිද අපි ඔය දන්න දේවල් අපිට අමතක වෙලා යනවා අනුස්මරණය ආ හරි රයිට් අපි බලමු ජාතිය කෙරෙහි ඇති ඇල්ම ජාතිය කෙරෙහි ඇති ඇල්ම කියන එකට අපි කියනවා පුතේ ජාත්‍යාලය ජාතිය කෙරෙහි ඇති ඇල්ම ජාත්‍යාලය ජාත්‍යාලය හරි ඒවා හදාගන්න ජාත්‍යාලය ගුණසී කිරීමේ උත්සවය ගුණානුස්මරණ උත්සවය ගුණානුස්මරණ අනුස්මරණ තමයි නමුත් ගුණසී කිරීම නම් ගුණානුස්මරණ කියලා වෙන්න ඕනේ ලුයි බ්‍රේල් පාඩම් මතක ඇතිනේ නේද වාසනාන් වාක්‍ය ගලපා වගන්තියක් සාදා ලියන්න වාක්‍ය
වචන ගලපා වගන්තියක් හදන්න ඕනේ. බලමු ඒක හදලා තියෙනව නේද? අපි බලාගෙන යමු ඉස්සරහට. සයිමන් දිනක් තම අතට පුතු කෝටුවක් වේවැල් කපා. සයිමන් දිනක් තම පුතු අතට වේවැල් කෝටුවක් කපා දුන්නේය. වර්තමාන කාලයට හරවා ලියන්න. ළමයි ක්‍රීඩා කළෝය. රතපෙළ පාර දිගේ ගමන් කළේය. බලන්න වාක්‍ය. ළමයි ක්‍රීඩා කළෝය. රතපෙළ පාර දිගේ ගමන් කළේය. ඉතින් අපි මේකට ලියනවා ළමයි වර්තමාන කාලේ රෙව්වාම ළමයි ක්‍රින් කරයි. රතපෙළ පාර දිගේ ගමන් කරයි. කියුවාම අප්‍රාණ වාච්‍ය නිසා අපි ඒක ක්‍රියාපදයේ ඒක වචනයෙන් තිබ්බා. හරි මේකෙත් ලකුණු දාගන්න 1 2 3 4 5 8 9 8ට 2 9ට 1 10ට 2. හරි. අපි යමු ඉංග්‍රීසි වලට. පාඨකන රූපවල නම් ඉංග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසි අකුරු යොදා ගනිමින් ලියන්න. ඉංග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසි අකුරු යොදා ගනිමින් ලියන්න තියෙනවා. අපි ඒකත් අහලා බලමු. පත්තර මෙතන පත්තර ගොඩක් තියෙනවා දින මින රිවින දේලි මිර කියලා ගොඩක් තියෙනවා ඔකට කියන්නේ මොකද්ද මෙත් මිනින්ද යයි ඔලුස්සගෙන ඉන්නව නැත්නම් නින්ද යනවා මොකද්ද කියන්නේ රදිනි පත්තර වලට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ බය නැතුව කියන්න වැරදුනොත් වචනයක් විතරයි ආය තල්ලි යනවේ අතිප්පයින් යනවේ මොනවද නිවුස් පේපර් ඔව් ඔව් බය නැතුව කියන්න නිවුස් පේපර්ස් නිවුස් කියන වචනේ මම ඉස්සෙල්ලා කියලා දුන්නා නේද නෝත් ඊස්ට් වෙස්ට් සවුත් කියන දිසාවන් හතරෙන් ඇදලා තියෙන නිවුස් පේපර් නිවුස් පේපර්ස් නිවුස් පේපර්ස් මෙතන ගොඩක් තියෙනවා නේද ගෞමක් තියෙන්නේ දැන් ගෞම් නම් දන්නවා ළමයි ගෞමක් අපි ගෑන් ළමයකින් අහලා බලමු වාගෙන් දාන්නේ සඳුපමා කියන්නේ සඳුපමාවි කියන්නේ මයික් එක ඔන් කර හරි ෆ්‍රොග් ෆ්‍රොග් හරි ෆ්‍රොග් සෙනුල හරි පුතේ ඈ ෆ්‍රොග් එක ගෙවල් වල එහෙම කතා වෙන වචන නේද උවා සාමාන්‍ය දේවල් මතක හිටින වචන ප්‍රොප් පාත් දැක්කේ වාක්‍ය සිංහල තේරුම ලියන්න I help you to make a hole I help you to make a hole මොකක්ද ඒ කියන්නේ හන්දට යන්න උදව් කරනවා කියලාද හොරෙන් යන්න උදව් කරනවා I help මොකක්ද මම සිදුරක් සෑදීමට මම ඔබට උදව් කරමි සිදුරක් සෑදීමට මම ඔබට උදව් කරමි හරි අපි යමු ඉස්සරහට පහත් දැක්කෙන එක් එක් වචනේ සිංහල තේරුම ලියන්න 90 90 සහ උල්ලේ 90 කියලා කියන්නේ මොකද්ද 90 කවිච ඔව් තේජනි හරි සිත්මිගෙන් ආවද සිත්මිගෙම 90 කියලා කියන්නේ 90 90 උල්ලේ කියලා කියන්නේ ඇතුලේ ඇතුලේ 90 රදිනි හරි තේජනි හරි ඔව් 90 කියලා කියන්නේ 90 උල්ලේ කියලා කියන්නේ ඇතුලේ නේද උල්ලේ ඇතුලේ උල්ලේ වරලාම පාසනන් වාක්‍යයේ සිංහල තේරුම ලියන්න කුමුදු පින්නාල් ඉරුක්කිරාර් කුමුදු පින්නාල් ඉරුක්කිරාර් කුමුදු පිටිපස්සේ ඉන්නවා පින්නාල් ඕක ඉස්සරහා කියලා කියනවා නම් මුන්නාල් නේද
ඉදිරිපස ඉන්නවා කුමුදු පිටිපස ඉන්නවා පිටුපස ඉන්නවා 15 වෙනිකට යමු අපි ගණිතයේ කොටස පුතේ තියෙන්නේ සංඛ්‍යා නිවැරදිව හදන්න තියෙන්නේ අපි ඒකට යමු පේපර් එක මං ගන්න සංඛ්‍යා නිවැරදිව ලියන්න තියෙන්නේ පාසඳා සංඛ්‍යා නිවැරදිව ලියන්න කියලා තියෙනවා බලන්න මේක ලියර නැති අය ඉන්නවා නම් ලියන්න ටක් ගන්න පාසඳා සංඛ්‍යා නිවැරදිව පෙළ ගස්සන්න 5 අපි සංඛ්‍යානික ලියනවා මෙතන තියෙන පොඩිම සංඛ්‍යාව 5257 ඊළඟට තියෙනවා 5300 5360 5345 5300 ඊළඟට එනවා 5245 5345 5357 5357 5358 පාද දී ඇති සංඛ්‍යා නාම අකුරෙන් ලියන්න තියෙනවා. ඉලක්කමෙන් නෙමෙයි පුතේ ඉලක්කමෙන් දීලා තියෙන සංඛ්‍යා නාම ටික අකුරෙන් ලියන්න ඕනේ අපි. ලියන්න බලන්න එක. පහත දී ඇති සංඛ්‍යා නාම අකුරෙන් ලියන්න බලන්න 3 7 0 4 කොහොමද අපි ලියන්නේ ඊළඟට තියෙනවා 87 106 අපි කොහොමද අකුරෙන් ලියන්නේ ලියන්න ඕනේ මේවා පළවෙනි සංඛ්‍යාව 3700 3700 3704 ඊගාවට බලන්න මෙතන තියෙනවා 87106 දැන් මේකට සමහර අය කියනවා 87000 7000 කියලා කියනවා මෙන්න මේක වැරදි පුතේ 87000 ඔහොම ලියලා තිබුණොත් වැරදි. 10 කියලා වචනයක් නැහැ ගණිතේදී. 10000 කියලා කියන්නේ අපි මේ උච්චාරණයේදී කතා කරන භාෂාවේදී අපි කියනවා 1000 2000 3000 කියලා. හැබැයි ලිඛිත භාෂාවේදී 10000 2000 3000 නේද? 4000 එහෙම තමයි ලියන්නේ. ඒ නිසා අපි මේකට ගන්නවා 87000 107106 106
එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට උත්තර ලියන්න ඔයාලට අක්කාලා net me නින්දෙයි නැගිටලා ඉන්න බලන්න මේකේ ගැටලු දෙකක් තියෙනවා පුතේ ඉස්සර ප්‍රශ්නෙට ලකුණු 1 ගානේ ලකුණු 2යි ඈ ලකුණු 2 ගානේ 4ක් නෙමෙයි 16 වෙනි ප්‍රශ්නේ 1 ගානේ 2යි ලකුණු දාගන්න පාද ගැටලු විසඳන්න බිත්තර 438 කින් 102ක් විකුණුව පසු ඉතිරිවන බිත්තර ගණන කොපමණද 438ක් තිබුණ බිත්තර 102ක් විකුණුවාට පස්සේ ඉතුරු වන බිත්තර ගණන ඊගාට දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා වත්තකින් ජූලි මාසයේ පොල් ගෙඩි 3087ක්ද අගෝස්තු මාසයේ ගෙඩි 3564ක්ද කඩන ලදී අගෝස්තු මාසයේ කඩන ලද පොල් ගෙඩි ගණන ජූලි මාසයේ ගණනට සමාන වීමට අගෝස්තු මාසයේ ගණනින් කොපමණ ඉවත් කළ යුතුද අව සෙනදි හරේ 438න් 102ක් අපි අඩු කරමු අඩු කරන්නයි තියෙන්නේ නේද අඩු කරාම අපිට උත්තරේ එනවා අඩු කරනවා කියන එක අමාරු නෑ නේද සාමාන්‍යයෙන් එකතු කිරීම තමයි අමාරු වැඩි මම කියන්නේ සාමාන්‍ය ජීවිතේ නේද හරි මේ දවස්වල ඔයාලගේ අම්මලා තාත්තලාට සල්ලි ටිකක් එහෙම එකතු කරලා තියාගන්න අමාරුයි ඇයි ඒ වියදම් වැඩින්නේ නේද 438න් 102ක් අපි අඩු කරමු 438යි 438න් අපි අඩු කරනවා 102ක් 8න් 2ක් 6යි 3යි 4න් 2ක් 3යි 336යි මේකේ මොකුත් ලියන්න දෙයක් නැහැ නිශ්චිත උත්තරයක් තියෙන්නේ 336යි නේද හැබැයි අපි ඒක ලියද්දී පොල් කියලා ලියනවද අඹුටන් කියලා ලියනවද මේක ඉතුරු වෙන බිත්තර ගණන ආදී බිත්තර 336යි කියලා ලියන්න විතර ගන්න 336 විතරක් තිබුණත් පුතේ ඔගේ ලකුණු හම්බ වෙනවා ඈ හරි ඊළඟට බලන්න වත්තකින් ජූලි මාසයේ පොල් ගෙඩි 3087ක්ද අගෝස්තු මාසයේ 3564ක්ද ගන්න තියෙනවා අගෝස්තු මාසයේ 3564ක් කඩලා තියෙනවා ඒතොර ජූලි මාසයේ කඩලා තියෙන්නේ 3087යි අපෙන් අහනවා 3564ක් අගෝස්තු මාසෙ කැඩුවා නම් 3087ක් ජූලි මාසෙ කැඩුවා නම් එතකොට තව පොල් කොච්චරක් අයින් කරන්න ඕනේද අපි අගෝස්තු මාසයේ කඩලා තියෙන පොල් ගෙඩි සංඛ්‍යාව වෙන් ජූලි මාසයේ පොල් ගෙඩි සංඛ්‍යාවට අගෝස්තු මාසයේ පොල් ගෙඩි ගණන සමාන වීමට නම් කොච්චරක් අපි මේකෙන් අඩු කරන්න ඕනේ අපි මේක අඩු කරලා බලමු 14න් 7ක් 4න් 7ක් බෑ එකක් ගෙනාවා 14න් 7ක් 7යි මෙතන ඉතුරුයි 5ක් පහෙන් 8ක් බෑ එකක් ගෙනාවා 15. 15න් 8ක් 7යි. මෙතන ඉතුරුයි 4ක්. 4න් බිඳුවක් 4යි. 3න් 3ක් බිඳුවයි. එහෙනම් අපි කියනවා පොල් ගෙඩි 477යි නේද? පොල් ගෙඩි 477යි. උත්තරේ හරි. ශ්‍රදිනි හරි. තේජනී ඉස්සලගේ උත්තරේ හරිය. රයිට්. අපි යමු පුතේ ඉස්සරහට. 18 වෙනි ප්‍රශ්නෙට බලන්න 18 සමිත උදේට පාසලට යාමට කිලෝමීටර 1යි මීටර 150ක් බයිසිකලෙන් ගොස් කිලෝමීටර 1යි මීටර 150ක් බයිසිකලෙන් යනවා ෆුට් සයිකලෙන් හරි මෝටර් සයිකලෙන් හරි ගොස් කිලෝමීටර 5යි මීටර 450ක් බසයෙන් යයි සමිතගේ නිවසේ සිට පාසලට ඇති දුර මීටර වලින් දක්වන්න ඔන්න පුතේ වැඩි දැන් අපි ඕක එකතු කරමු හරි එකතු කරමු කිලෝමීටර සමිත උදේශ පාසලට යන කිලෝමීටර 1යි මීටර 150 කිලෝමීටර සහ මීටර කියලා ලිව්වා කිලෝමීටර 1යි මීටර 150ක් එයා යනවා බයිසිකලෙන් ඊළඟට කිලෝමීටර 5යි මීටර 450ක් බසයෙන් යනවා කිලෝමීටර 5යි මීටර 450ක් බසයෙන් යනවා ඊට පස්සේ දැන් ඔන්න පාසලට යන්නේ නේද පාසලට ඇති දුරයි අපෙන් අහලා තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? මේ දෙකම එකතු කරනවා. බිඳුවයි පායි පායි 10න් බිඳුවයි එකක් ඉතුරුයි 4යි 1යි 5යි 1යි 6යි. 5යි 1යි 6යි. 6000යි. ඔන්න කිලෝමීටර 6ක් සහ මීටර 600ක්. අපි මෙහෙම උත්තරය ලිව්වොත් එහෙම අපිට ලකුණු ලැබෙන්නේ නැත. ඇයි හේතුව? අපේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ
मीटर कोच्चर देखिएगा एना मितने केम आइन कराना अपने नवा हायदास हायसी आई मनोवादे मीटर मीटर हायदास हायसी आई के लापिटे उत्तरे नवा हरे ने ये देखे अब सेनदी हारी ඊළඟ එකට යමු අපි බලන්න පහත සංඛ්‍යා රටා හඳුනාගෙන හිස්කොටු සම්පූර්ණ කරන්න හිස් කොටු කොටු නම් නැ හිස්තෙන් සම්පූර්ණ කරන්න බලන්න 3 9 15 24 26 30 32 සංඛ්‍යා රටා දෙකක් තියෙනවා බලන්න ඕකේ කොහොමද එන්නේ කියලා तुनाई नमयाई पहलवाई इलाग संख्या रटाव विसियातर विसिहाय विसियातराय विसिहायाय तिहाय तिस देकाय उन्न बयान संख्या रटा देखा बलम अपि एक कोमद कियला उत्तर देख गांड देखा देखा लकड़ू हतरा देना दान प्रश्न हरियट की बोत පළවෙනි එක රටාවට සංඛ්‍යා රටාවට උත්තරේ කියන්න ඕනේ. කවුද කියන්නේ? සෙනුල. සෙනුල කිව්වෙම නැන්නේ නේද? ආ කියන්න සෙනුල. ඊගාවකේ 36 38 36යි 38යි හොඳයි බලමු හරි බලන්න මෙතන පුතේ මෙතන අමාරු නෑ මේ මේක දැකපු ගමන් පේන්නේ ගුණ කළා 3 වරක් 3 9යි හා 9 වරක් කීයද ඔබ 15 එහෙම ඉන්න බෑනේ නේද 3ට එකතු කරලා තියෙනවා 3යි 6යි මේ බලන්න 6ක් එකතු කරනවා 3යි 6යි 9යි 9ටත් 6ක් එකතු කරනවා 9යි 6යි 15යි 15ට අපි 6ක් එකතු කරනවා 15යි 6යි 21යි 21ට 6ක් එකතු කරාම 27 දැන් මෙතන බලන්න 24යි 2යි 30 26යි 26යි 4යි 30යි 32යි එතකොට කොහමද මේක එකක් පන්න 24යි 6යි 30යි 26යි 6යි 32යි ඔන්න 6න් 6 24යි 6යි 30යි 26යි 6යි 32යි එහෙනම් 30යි 6යි ආවහම මෙතෙන්ට එන්නේ 36 32යි 6යි ගත්තාම 38 එහෙනම් උත්තරය 36 සහ 38 බලන්න රටාවක් කියන්නේ නේද හරි 24යි 6යි 30යි 26යි 6යි 32යි එහෙනම් 30යි 6යි 36යි 32යි 6යි 38 හරි නේද ඔව් තේජනී හරි රයිට් අපි යමු ඉස්සරහට ඊළඟට බලන්න පුතේ සතියේ දින පහකදී නගරයේ පත්තර වෙළඳසැලේ විකුණන ලද පත්තර ප්‍රමාණ පහද ප්‍රස්ථාරයේ දැක්වේ. පත්තරවල විස්තර කොට නේද? පත්තරවල විස්තර කොට ඇස් අරගෙන තප්පරයට අපි කියවනවා කියා කියවන්න තියෙනවා. පත්තර ප්‍රමාණ පහද ප්‍රස්ථාරයේ දැක්වේ. සිකුරාදා විකුණන ලද පත්තර ප්‍රමාණය 55ක් නම් ඒ ප්‍රස්ථාරයේ ලකුණු කරන්න කියලා තියෙනවා. සතිය පුරා විකුණන ලද පත්තර සංඛ්‍යාව කීයද? බලන්න ඕක හදන්න.
සිකුරාදා විකුණන ලද පත්‍ර සංඛ්‍යාව 55ක් නම් මේක ප්‍රස්ථාරේ ලකුණු කරන්න ඕනේ කොහොමද අපි ඒක ලකුණු කරන්නේ ප්‍රස්ථාරේ පුතේ මෙන්න මේකේ පාට වෙන්න ඕනේ බලන්න අපි පාට කරන විදිය කොහොමද කියලා ප්‍රස්ථාරයේ 55 දක්වා පාට වෙන්න ඕනේ 55 තියෙන්නේ මෙන්න මේ හරියනේ හරිද ඔන්න ඒ දක්වා කොටස ප්‍රස්ථාරේ අඳු වෙන්න ඕනේ බ්‍රහස්පතින්දා 30යි 165යි 165 165ට අපි ආපහු 55ක් එකතු කරනවා 170යි 220යි නේද පත්‍ර සංඛ්‍යාවේ එකතුව සත්‍ය පුරා විකුණන ලද මුළු පත්‍ර සංඛ්‍යාව කීයද 220යි හරිද ඒක right ඊළඟයි ප්‍රශ්නෙට යමු 21 22 මීනා ළඟ පැන්සල් 20ක් ඇති අතර ලීනා ළඟ එමෙන් දෙගුණයක් ඇත जिना लंग दे जिना लंग में ती पेंसल संख्या वें हरी आड़ा जिना दरी उन्नो नम उन्ने जिना क्या लगती है ना आर इतने कुछ है पेंसल संख्या अभी हादान दो रही है मेवाड़ को देख काटवाड़ करांडे बेना हो वो यार एक विवाह के लिए लोट काटवाड़ बोले देना वाले में देने काटवाड़ करां इकामती උණ්ඩ විභාග ගානක් නැහැ එදාට විතරයි නිදාසම් බිනි කියලා රොකට උත්තරිනවා මීනා ළඟ පැන්සල් 20ක් ඇති අතර ලීනා ළඟ එමින් දෙගුණයක් ඇත ජිනා ළඟ දෙදෙනා ළඟම ඇති පැන්සල් සංඛ්‍යාවෙන් හරි අඩක් ඇත තිදෙනා ළඟම ඇති පැන්සල් ගණන කොපමණද හරි දැන් උණ්ඩ බලමු මීනා ළඟ පැන්සල් කීයක් තියෙනවද මීනා ළඟ කීයක් තියෙනවද 20ක් තියෙනවා ඊළඟට ලීනා ළඟ මීනා ලීනා 20 වගේ දෙගුණයක් ඒ කියන්නේ 40 ජිනා ළඟ ජිනා මීනා ලීනා ජිනා එතකොට මේ දෙන්නා ගාව තියෙන සංඛ්‍යාවෙන් හරියට 40යි 20යි 60යි 60න් භාගය 30යි ඔන්න දැන් අපි මේ ටික එකතු කරනවා 3 දෙනා ළඟම තියෙන පැන්සල් සංඛ්‍යාව බිඳුවයි 4යි 2යි 6යි 3යි 9යි එහෙනම් කොච්චරක් තියෙනවද පැන්සල් පැන්සල් 90ක් තියෙනවා හරි නේද පැන්සල් 90ක් තියෙනවා නෙත්මි තව චුට්ටක් කියලා යනවා නිින්ද යනවා නෙත්මිට දැන් පැන්සල් 90යි නේද හරි එතන දිහරි ඊළඟ ප්‍රශ්නෙට යන්න පාත රූපයේ ඇසුරෙන් පිළිතුරු දාප යන්න ඍජුකෝණී ත්‍රිකෝණ ගණන කීයද ඍජුකෝණී ත්‍රිකෝණ කීයක් තියෙනවද ඍජුකෝණාශ්‍ර ගණන කීයද චතුරාශ්‍ර ගණන කීයද ඔන්න පුතේ වැඩි අදමු අපි මේක බලන්න ප්‍රශ්න තුනක් තියෙනවා ලකුණු තුනක් දෙනවා එක එකට එක ගන්න අදාගෙන යමු ඍජුකෝණී ත්‍රිකෝණ ඍජුකෝණාශ්‍ර සහ චතුරාශ්‍ර අපේන්නේ අපි බලමු මෙන්න මම ඇඳ රූපේ හරි මේකට පුතේ මම හැමදාම අනුමත කරන එකක් තමයි මේවට අංක දාගන්න හරිද අංක දැම්මා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි දැන් මුන්න අපිට ත්‍රිකෝණනේ ඍජුකෝණී ත්‍රිකෝණ ඍජුකෝණී කියලා කියන්නේ මුල්ලක් තියෙනதோ මෙන්න මෙහෙම මුල්ලා ඍජුකෝණයක් සහිත මුල්ලක් තියෙනවා නම් අපි ඒවට කියව ඍජුකෝණී ත්‍රිකෝණ. ඔයාලා ඉගෙනගෙන තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජුකෝණයක් සහිත මුල්ලක් තියෙන. දැන් මේකේ බලන්න ඍජුකෝණයක් සහිත මුළු 1යි 2යි 3යි 4යි නේද තියෙන්නේ? 4යි නේද තියෙන්නේ?
ඊට වඩා තියනවාද? ඔව්. ආ ගොඩක් තියනවා. තවත් තියනවා. බලමු ආයි. ආ මෙතන ත්‍රිජු කෝණයක් 1යි 2යි 3යි. ආ එතනක් තියෙනවා. එහෙනම් ත්‍රිජු කෝණී ත්‍රිකෝණ තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා ත්‍රිජු කෝණී ත්‍රිකෝණ. ත්‍රිජු කෝණී ත්‍රිකෝණ කීයක් තියෙනවද? 8යි. 8ක් තියෙනවා. ත්‍රිජු කෝණී ත්‍රිකෝණ 8යි. ඊට පස්සේ අපෙන් අහනවා ත්‍රිජු කෝණාශ්‍ර කීයක් තියෙනවද? ත්‍රිජු කෝණාශ්‍ර ගත්තාම පුතේ කීයක් තියෙනවද? අපි බලමු මේ 1යි 2යි ගත්තාම ත්‍රිජු කෝණාශ්‍රයක් 1යි 2යි 3යි 4යි ඊට පස්සේ 5යි 6යි ත්‍රිජු කෝණාශ්‍රය 7යි 8යි ඉලක්කන් දෙකේ ත්‍රිජු කෝණාශ්‍ර 4ක් තියෙනවා 1යි 2යි කියන්නේ ත්‍රිජු කෝණාශ්‍රය 3යි 4යි කියන්නේ ත්‍රිජු කෝණාශ්‍රය ඊට පස්සේ ඉලක්කන් තුනේ ත්‍රිජු කෝණාශ්‍රය තියෙනවද නැහැ නේද මේ ඉලක්කන් තුනේ ත්‍රිජු කෝණාශ්‍රය නැහැ ඉලක්කම් 4 ඒවා 1 2 3 4 බලන්න 1 2 3 4 ඍජු කෝණාශ්‍රය ඊළඟට 3 4 5 6 ඍජු කෝණාශ්‍රය ඊළඟට 5 6 7 8 5 6 7 8 ඍජු කෝණාශ්‍රය ඊළඟට 7 8 1 2 7 8 1 2 7 8 ඍජු කෝණාශ්‍රය දැන් එතන 4ක් තියෙනවා ඊළඟට තියෙනවා 1 2 3 4 5 6 7 8 ඍජු කෝණාශ්‍රයක් නේද මුළු එකම ගත්තත් ඍජු කෝණාශ්‍රය. ඒතෝ ඍජු කෝණාශ්‍ර කීයක් තියනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා ඍජු කෝණාශ්‍ර. ඍජු කෝණාශ්‍ර 9ක් තියෙනවා. හරිනේ. ඊළඟට අපෙන් අහනවා චතුරාශ්‍ර කීයක් තියෙනවද? දැන් පුතේ ආය හදන්න දෙයක් නැහැනේ. චතුරස්රයක් කියලා කියන්නේ පැති හතරක් තියෙනවනේ ඍජු කෝණාශ්‍ර 9 නම් ඍජු කෝණාශ්‍රයක් කියන්නේ චතුරස්රයක්නේ නේද එහෙනම් මෙතන තියෙන චතුරස්ර සංඛ්‍යාව 9යි තව තියෙනවද චතුරස්ර ඔව් නේද තව එකක් තියෙනවා මොකද්ද මේ බලන්න 2 3 4 පැති හතරක් තියෙන තල රූපයක් 2 3 4 දෙක sorry 2 3 5 8 චතුරස්රයක් මේ 2 3 5 8 චතුරස්රයක් එතකොට මේ 9ට එකක් එකතු වෙනවා චතුරස්ර කීයක් තියෙනවද 10ක් තියෙනවා නේද චතුරස්ර 10යි හරි 8යි 9යි 10යි උත්තරේ බලන්නකො ලේසියෙන් හරි right අපි යමු ඉස්සරහට 23 වෙනි ප්‍රශ්නය මිනිසෙක් බඩුවක් මිලදීගෙන රුපියල් 100ක් දුන් විට වෙළෙන්දා තවත් රුපියල් 1.50ක් ඉල්ලා ගත්තේ. ඉන්පසු වෙළෙන්දා මිනිසාට රුපියල් 50ක් දුන්නොත් ඔහුගත් බඩුවල වටිනාකම කීයද? කීයක් විතර ඇද්ද? ලයිට් කැපුවා ගොඩක් අයට. කීයද? කීයක් වෙනවද? netmi නිදිමතයන්ටත් ඒක උත්තරේ කියන්නේ. කියන්නේ netpe කියද ආගෙන හිටියේ නැහනේ බලාගෙන හිටියෙත් නැහැ ආන්න බලාගෙන ඉන්න ඕනේ පුතේ අවදානේ හරි කවුද කියන්නේ තනුජ කියනවද උත්තරේ ඔබන් කියන්න කෙනෙක් නැහැනේ කවුරුත් සෙනුල කියනවලු බලන්න ප්‍රශ්නේ ආපහු මිනිසෙක් බඩුවක් මිලදීගෙන රුපියල් 100ක් දුන් විට වෙළෙන්දා තවත් රුපියල් 1.50ක් ඉල්ලා ගත්තේය ඉන්පසු වෙළෙන්දා මිනිසාට රුපියල් 50ක් ආපසු දුන්නොත් ගත් බඩුවල වටිනාකම ඔක හරි ලේසි ප්‍රශ්නයක් නේ මේක බලන්න 100න් 50ක් අඩු කරා 50යි 50ක් වෙලෙන්දර දීලා තියෙනවා තව 1.50ක් දුන්නා 50යි 1.50 1.7 50යි අපි ඒක ලියන්න ඕනේ වටිනාකම ලියන්නේ රුපියල් 51.50
පනස්සෙකයි සත පනහ නිකම්ම උත්තරේ ලියන්න බෑ ඒකට අපි රුපියල් දාන්නම ඕනි රුපියල් දැම්මේ නැත්නම් පුතේ උත්තරය වැරදි හරිද රුපියල් දැම්මේ නැත්නම් උත්තරේ අපේ වරදිනවා ඒ නිසා අනිවාර්යෙන් රුපියල් දාන්න ඕනි අපි ඒක ලියනවා රුපියල් කියලා අකුරෙන් ලිව්වා උනම් නැත්නම් රුයන්න කියලා තිත තියන්න ඕනි හරිද රුපියල් කියලා මෙතන තිත තියන්න ඕනේ නැහැ රුපියල් 51යි 7 50යි එහෙම නැත්නම් රුපියල් 51යි 7 50යි මේ දෙකම හරි පැහැදිලිද රුපියල් කියලා දාලා නැත්නම් උත්තරේ වැරදි 51යි 7 50 විතරක් කියලා තිබුණොත් උත්තරේ වැරදි මොකද අහලා තියෙන්නේ වටිනාකම රුපියල් කීයද කියලා අහුවා නම් රුපියල් දාන්න ඕනේ නැහැ තනුජ හරි උත්තරය ඊළඟ ප්‍රශ්නය 24 ශිෂ්‍යයෙකු ලොකු බෝතලයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා කුඩා බෝතලයකින් එය හිස් කළේ හිස් කිරීම සඳහා කුඩා බෝතලෙන් හරියටම පස් පහක් ගන්නා ලදී පස් වාරයක් අරගෙන තියෙනවා ලොකු බෝතලේ සටහන් වී තිබුණේ එය 2.5 ලීටර් බවයි එසේනම් කුඩා බෝතලේ පරිමාව මිලිලීටර කීයද කියන උත්තරේ කවුරු හරි කියන්න බැරිද? ආ. සඳු පමාවී කියනවලු. අඳ පමාවෙලා කියන්නේ මිලිලීටර 500යි. ඔව්. 2.5යි කියලා කියන්නේ ලීටර මිලිලීටර 2500යි. 2505න් බෙදුවාම මිලිලීටර 500යි. ඒක හරි ලේසි ප්‍රශ්නයක්. ඊළඟකට යමු අපි. පාත රූපයේ අඳුරු කර ඇති ප්‍රමාණයේ භාගයක් ලෙස සහ දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. භාගයක් විදියට සහ දශම සංඛ්‍යාවක් විදියට. අඳුරු කරලා තියෙන ප්‍රමාණය. එකකට එක ලකුණ ගන්න ඈ. අදන්න බලන්න. හරි අපි බලමු සම්පූර්ණ රූපයේ පුතේ තියෙනවා කොටස් කීයකට කරන්න පුළුවන්ද කොටස් කියලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි කොටස් 10කට වෙන් කරලා තියෙනවා 10ෙන් පාට කරලා තියෙනවා 1යි 2යි 3යි 4යි 10ෙන් නම් 4යි මේක 5ෙන් ගත්තොත් එහෙම 2යි එහෙනම් අපි මේක දශම විදිහට ලියනවා 10ෙන් 4යි කියන්නේ 0.5 හතරයි නේද? දශම විදියට ලිව්වාම 0.4යි. අපි යමු 26 වෙනි ප්‍රශ්නයට. 26 සමාධිය විදින පාර. බලන්න 26 වෙනි ප්‍රශ්නේ. ජනුදි හරිය ජනුදි මාෂා උත්තරේ හරි උත්තේ. සමාධි කොඩි කණුව අසලට ගමන් කළ මාර්ගය පාද දක්වා ඇත. ඊයසුරින් පාද ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. කොඩි කණුව දක්වා ගමන් කිරීමේදී දකුණු අත පැත්තට හැරුණු වාර ගන්න කීයද? දකුණු අත පැත්තට හැරිච්ච වාර ගන්න කීයද? බලන්න ඒක
अरे विद्युत बल ये टाइम नहीं दिया पुत्री मैं कहा था अगर नाम दूँ ना विद्युत बल ये टाइम नहीं दिया पारंगिया ने ओ अभी बालू प्रश्न अन्य मम्मी लेफ्ट लाइन थी देख उनने समाज गिये पार दिए ना वाली अरे दाकुरु पैंतर है रिच्चे बार गाने पुते मेह आतर रिदिए मम्मी का पेन वेला अभी टक गाल केला देना मेह आतर ने आने में तो नहीं आने मेह टे आने कोड देख आप ही मेह पेपर का मेह आतर दिए ना वाला अपे दाकुनु आतर दिए ने मेह पैंती ये ना पुते मेह यात्र पैंतर नवार दाम इकाई देकाई तुनाई हतराई दाकुनु पैंतर इकाई देकाई तुनाई हतर में तो निहर नित्य दाकुनु पैंते डे हरिच्च वार डिग लेसी ने तो में दाकुनु आता ती ने में पैंते ना रूल टे याटर रूले याटर पैंते में है इंदले यान मोड़ मात्र कुतिया कर दाकुनु ती ने याटर ये ना में रूले याटर टे नेविच्च पैंती देगा दाकुनु करा पैंती डिग अरे ते ये तुनाई वामट हैरला तीन ने किया दे तुम पारा बलान को मिले लेसी ने ये प्रश्ने दाकुना टहरला तीन ने की पार दे वामट हैरला तीन ने की पार दे किया ने पहले ने ये हरी आओ दाकुना टह हाथराई वामट तुना राइट अभी हम एक मिनट इलाके प्रश्न है विषय हाथ है पांच रुपए आनु वो कोमोडु के लिए बारह कोपमन है किलोग्राम देखे पार्टी एक पैंत के दिए ना अनि पैंते कोमोडु के लिए एक ग्राम पांच सी या तीन ना बलानोक कोमोडु के लिए बारह मेके पुते किलोग्राम देखें ग्राम पांची आडू कराना कोमोडु के लिए बारे ये ना नहीं दे किलोग्राम देखा क्या लक्या ने ग्राम इद्दास पांची आए इद्दास पांची एंग अपिटा पुलवां आडू कराना किलोग्राम ग्राम पांची या नहीं देदा है किलोग्राम देखा क्या लक्या ने ग्राम देदा है देदा ही एंग अपिटा आडू करना ग्राम पांची या इतो बोले ना इद्दास पांची आए इद्दास पांची आए ग्राम नेतन इकाई दशम पहाई किलोग्राम वे देखा महारी है इकाई दशम पहाई किलोग्राम की अलग हुआ तारे नतंग इद्दास पांची आए ग्राम की अलग हुआ तारे ओ किलो इकाई ग्राम पांची है नित महारी बुदे विषय आटा त्यंग आप ही विषय आटा वे नहीं प्रश्न है पोल गोड़ क्या थी पोल गाने नमस्ये पनागी मेवा समानो गोड़वाल हाथकटे वे निकल से पासु इतिरी पोल गाने ने की ये थे नमस्ये पना हाथें बेदान ने नमस्ये पना हाथें बेदे नमस्ये पना हाय नमस्ये पना अभी हाथें बेदे नमा तो कोटा पिटे नमा इतिरी पोल गाने ने होया ने पुलवा नमस्ये पना हा बेदे नमा हाथें नमे टा हाथे वाई काई हत्वारा के कहताई नमे हता देकाई विसिपाड़ा हत्वारा तुने विसिए काई पहेंगे का कपी आडूगला हतराई हतरीय टा हत्वारा पाई पसरा कतरतीस पाई हतरीय पहाक पहाई ये नांग इतिरी पोल गए दिगाने ने पोल के दी पहाई ने द पोल के दी पहाई नित्मिहारी पोल के दी पहाई हरे ने द तेरे ये हरे राइट अभी हम इलाके प्रश्न ये टा अक्का के इलाके के प्रश्न ने द अक्का के साह माली के वायस्सोले के तू आउर तू विसिनामे की अक्का टा विसिनाम गे माली के वायस्सोले के तू अक्का माली टे वड़ा आउर तू पहाकिंग वैडी महाल वे अक्का के वायस की ये द माली के वायस की ये अभी बालागमु एका तग्गल अक्का के वायसाई माली के वायसाई
එතෙන්දි පුතේ කරන්නේ 29 අයිනේ නේද 29 න් අපි ඔන්න දෙන්නාගේ වයස් වල අක්කා සහ මල්ලි දෙන්නාගේ වයස් වල එකතුව 29 අයි එතකොට වෙනස කීයද අක්කාගේ වයසෙන් මල්ලිගේ වයස අඩු කරාම වෙනස එනවා අපිට 5ක් මේ 5 අඩු කරන්න 9 න් 5 හරි 24යි 24 දෙකට බෙදන්නකො පුතේ 24 බෙදනවා අපි කියෙන්ද බෙදනවා දෙකෙන් දෙන්නෙක් නිසා ඔන්න එනවා බාල එක්කෙනා මල්ලිට මල්ලිට 12යි අවුරුදු අක්කට අක්කාගේ වයස 12යි 5යි එකතු කළා 17යි මේක අපි අවුරුදු කියලා ලියන්න ඕනේ ඈ මල්ලිට 12යි අක්කට 17යි අවුරුදු කියලා ලියන්න ඕනේ නැත්නම් උත්තරේ වැරදි ඈ හරි නේද right එහෙනම් අපි යමු පරිසරයේ කොටසට ගණිතයේ ප්‍රශ්න වලට පුතේ එකකට ලකුණු දෙක ගන්නෑ එක ප්‍රශ්නයකට විතරයි ලකුණු තුනක් තියෙන්නේ අපි මේ ටිකත් අත්තක් ගාලා කතා කරගෙන යමු 50 සිට 59 දක්වා ප්‍රශ්න වල නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න කියලා තියෙනවා සවසට මල් පිපෙන වෙලක් වන්නේ සේපාලිකා රසකින්ද වැටකොළු මොනවාද लागत अतिरेक पाले बल मेती रस मेकते उत्तरे පළවෙනි එකේ උත්තරයට වැටකොළු ඊළඟට සාකයෙන් ලබාගත හැකි අතිරේක ඵලයේදී ආහාර රඹුටන් දෝත මොනවාද ආහාර අතිරේක ඵලයක් මොකද්ද ආහාර අපි යමු 32 වෙනි ප්‍රශ්නයට මේ රසකින්ද දැකපු නැති දරුවෝත් ඉන්න පුළුවන් කහපාට පසුබිමේ කළුපාටින් දක්වා ඇති මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ මොකක්ද අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙන් දුම්රියක් ඉදිරියෙන් එන නිසා ප්‍රවේශම් වන්න දුම්රියෙන් ප්‍රවේශම් වන්න එකද දෙකද තුනද කිය එක අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙන් ඊළඟට මේ තියෙන්නේ විස්තර ටික දාලා ඉදිරියෙන් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ මේ බාල පළවෙනි එකේ තියෙන්නේ ඉදිරියෙන් බොරළු වැටෙන්න පුළුවන් නේද බොරළු ඇතිරි වූ කොටසකි මේ සාමාන්‍යයෙන් මේවා විස්තර චුට්ටක් අපි බලා ගන්න ඕනේ උතේ මේ සටහන සමාරලාවට අහනවා පාද රූපේ දැක්වෙන්නේ මොකද්ද යාපව ප්‍රවේශ දොරටුව අනුරාධපුර විසෝකොටුව සීගිරිය සිංහපාදේ මොකද දැක්කේ යාපව ප්‍රවේශ දොරටුව උත්තරය යාපව ප්‍රවේශ දොරටුව වක්කඩ දක්නට ඇත්තේ කෙතක වැවක ගංගාව
केतक कुंभरक है ना केतक के लिए क्या नहीं कुंभरक अंक एक उत्तर है पार देख के मेरे लिए केतक कुंभरक है कुंभरक तीन नवा मितना तीन नवा उन्हें नियरक किया ने को काटते मैं द कानूवत तीन नवा नहीं है ये तक के दुआ मैं द कानूवत तीन नवा एक बैठते की वातुरों पाही ने वाकड़ा तीन नवा हरे मेरा एक वाकड़ा किंगे ने वातुरों पार है මේ පුංචි ඇලපාරවල් මේ වර කියන්නේ ඇලපාරවල් මේ පුංචි කාණු වගේ තියෙන වර කියන්නේ ඇලපාරවල් වටේම ගිහිල්ලා ගියත් වටේම ගිහිල්ලා වක්කඩෙන් ඊළඟ ගියත්තට යනවා නේද මේ තියෙන උදේ හෙල්මැලි ක්‍රමයට වගා කරපු උඩරට ප්‍රදේශයේ කඳුකර ප්‍රදේශයක කුඹුරු යායා මේ වගේ ලියද්ද බොහොම පුංචි මේ වගේ ලියදි වල භූතය දාලා එම කපන්න බෑ කොයක් නේද අතිම්බ තමයි ඔයල් කපන්න ඕනේ හේතුව භූතයට යන්න බෑ නේද බලන්න ලොකු උපකරණ පාවිච්චි කරන්න බෑ අතිම් කපන මැෂින් එකකින් කපලා එකතු කරන්න පුළුවන් ඒ ආරෙන්න අර ලොකු ලොකු මැෂින් දාලා කපන්න අමාරුයි පණ්ඩුකාභය රජතුමා කර සේවාව බුදුදාමර රාජ්‍ය අනුග්‍රහය දැක්වීම ශ්‍රී ලංකාවේ විශේෂත් කිරීම ඇලහැර ඇල දීර්ඝ කිරීම අධිවේගී මාර්ග පාත රූපයෙන් දැක්වෙන්නේ ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මාතා ඩීඑස් සේනානායක මාතා සර් සීමත් ඩීබී ජයතිලක මාතා කවුද ඔව් අංක දෙක සුදුපමා හරි ඩීඑස් සේනානායක මාතා ජාතියේ පියා කියලා සලකනවා සුදුසැරයටි දිනේදී ඇත්තේ මාර්තු 22 ඔක්තෝබර් 15 අප්‍රේල් 13 සුදුසැරයටි දිනේ ඔක්තෝබර් 15 මතක තියාගන්න ශ්‍රී ලංකා පිටා ඇත්තේ අප්‍රිකානු රටවල් වලට කුමන දිසාවෙන්ද නැගෙනහිර බටහිර දකුණු මොකද අප්‍රිකානු රටවල් වල ඉඳලා බැලුවම ලංකාවේ ඉන්නේ මොන දිසාවෙන්ද නැගෙනහිර දිසාවෙන් ඈ අප්‍රිකානු රටවල් පෙන්නේ අපිට බටහිර දිසාවෙන්ද එහෙනම් බටහිරෙන් අප්‍රිකානු රටවල් තියෙනවා නම් පුතේ අපි ඉන්නේ බටහිරට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ඒ කියන්නේ කොහෙන්ද නැගෙනහිර මුතුබෙල්ලන් සදා ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයේ බටලීය හලාවත ගඩලාද එකද දෙකද තුනද බටලීය ප්‍රසිද්ධ වෙන්නේ කළු වලට හලාවත තමයි මුතුබෙල්ලන් සදා ප්‍රසිද්ධ වෙන්නේ ගඩලාදෙනිය ප්‍රසිද්ධයි පිටතර කර්මාන්තයේ මේ තියෙන අප්‍රිකානු රටවල් මේ පැත්තේ මෙතන තියෙන ශ්‍රී ලංකාව හරි මේ තියෙන්නේ අපිට මොන දිසාවෙන්ද අපිට බස්නාහිරෙන් ඒ කියන්නේ අපි ඉන්නේ අප්‍රිකානු රටවල් වල ඉඳලා බලුවාම මේ ඉඳලා බලනකොට නැගෙනහිර දිසාවෙන්
मेन मुतु बेलो देखा बला मेती है मुतु मुतु देखो नियर बला बेलांगे लगा रहा मुतु मुतु मारे गैम दान अन्े वैस का आच्याम लगा तीयना मुतु मार अरे පොරුලෑලක් භාවිත කරන්න ලබන්නේ වඩු කර්මාන්තයේදී පතල් කර්මාන්තයේදී වීගොවිතැනේ අංක 3 වීගොවිතැනේදී නේද සිරිත් බල්දම ග්‍රන්ථය රචනා කරන ලද්දේ එස් මයින්දේමි අලගියවන්න මුක වෙට්ටිතුමා එම් එල් සිල්වා ගොරුමුහන්දිරන්තුමා අංක 1ද 2ද 3ද उपयोग करेंगे और पुंची ओपे निवस युतुकमा युतुकमे मुका वर्ते पोलगासोलगड़ा लेदी मन ये अन्याने पोलगा अफ्रीका महाद्वीपे इंडियन सागरे आसिया महाद्वीपे इंडियन सागरे अमेरिका महाद्वीपे इंडियन सागरे आसिया महाद्वीपे सह इंडियन सागरे मेतन इंडियन सागरे मुद्दे लंका मेतन लंका अंब विधिया दुले विदरालू अन्वर्धना सीमद्दीपी जय तिलक मेत्मा गोंगाले गुडबंड मुंडविल कैपिटिकोड गोंगाले गुड बंड ने गोंगाली නොමදින් විකුම්පාලා සදමින් යුද්ධට ජය ලන්දෙසින් සමගින් විකුම්පාලා මෙම සටන් කවිය කුමන ජාතියක් හා සම්බන්ධ වේ නොමදින් විකුම්පාලා මං කවි කියන නින්ද යනවා නේද කට්ටිය බය ගැරණි කකුල් කඩාගෙන දුවගෙන යයි කියලා සින්දුවා හටන් කවියක් තියෙන්නේ නේද මෙම සටන් කවිය කුමන ජාතියක් හා සම්බන්ධ වේ පන්නාරි ලන්දේසී නේද ලන්දේසීන් හා සම්බන්ධයි ඔය තියෙන ලන්දේසී යුද්ධයක් ඒ කාලේ සාමයේ සංකේතය ලෙස හඳුන්වන්නේ මොනරා දඬුලේනා පරිවියා පරිවියා අංක 3 පොළොන්නරුව ශ්‍රී ලංකාවේ රාජධානී වලින් එකකි පොළොන්නරුව හඳුන්වන තවත් නමක් වන්නේ කුලතිස්සිපුර ගඟසිරිපුර ඇතුගල්පුර මොකද්ද 1 කුලතිස්සිපුර නේද කුලතිස්සිපුර කුලස්තිස්සිවරයා විසින් නිර්මාණය කරන ලද නගරය කුලතිස්සිපුර කියලා හඳුන්වනවා පාද රූපයෙන් දැක්කෙන්නේ දුම්මැස්ස වට්නොට්ටුව වීවිස්ස මොකද්ද
විවිස්සනේ අංක 3 උත්තරය 50 දුම්මැස්ස මේ තියෙන දුම්මැස්ස දැකලා නැති අය නේද දැන් ගෙවල් වල දුම්මැලි නැහැනේ මේ පරණ ගෙදරක දුම්මැස්ස දුම්මැස්ස කියලා කියන්නේ පුතේ ලිපට උඩින් හදලා තියෙනවා මැස්ස වගේ ඕක උඩ තමයි ඔය වේලන જાති අරව මේවා තියලා තියන්නේ වරන් ටික තියලා තියන්නේ නේද හරි මේ තියෙන උතන දුම්මැස්ස आकार श्रीलंका में कुडाम डिस्ट्रिक्ट के यापने कोलंबो वाउनिया गन एकदे देखदे तुनेदे देख कोलंबो डिस्ट्रिक्ट के ने श्रीलंका के प्रधान डिस्ट्रिक्ट के कोलंबो कुडाम डिस्ट्रिक्ट के कोलंबो कामते පිරිසිදු කරමින් යදාගත්තෙ ඉදල බෝලත්ත මුස්නේ බෝලත්ත ඉදල බෝලත්ත මුස්නේ මේ තියෙන කමත පිරිසිදු කරන උපකරණ බෝලත්ත සහ උකුණු දැත්ත කියන්නේ මේක ඈ පෙති දෙකක් ඇති මලක් වන්නේ නාමල කුමුදු මල පොපි මල පෙති දෙකක් තියෙන මලක් වෙන්නේ පොපි මල පුතේ අංක 3 උත්තරේ ඊරිස් ඊජිප්තයි මදුරුවාගෙන් බෝවන රෝගය මොකද මැලේරියා පාචනය ඩෙන්ගු 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 රෝගය නේද මේ තියෙන පොපි මලක් ඈ පොපි මල කියලා කියන්නේ මේ පොපි මල් යායට පිපිලා තියෙනවා බලන්න කොච්චර ලස්සනද පිළිගත් ගුණාත්මක භාණ්ඩයක් බවට සාක්ෂි දන්න ජාත්‍යන්තර මට්ටමේ සහතිකය වන්නේ SLS SOS IOS ISO මොකක්ද ජාත්‍යන්තර මට්ටමේ සහතිකය වෙන්නේ පුතේ ISO ඈ ඉන්ටර්නැෂනල් මින් බෞපායිති සතෙක් වන්නේ කුමන සතද ගෝනුස්සා පත්තෑය කකුළුවා එකද දෙකද තුනද දෙකනේ පත්තෑය බහුපාදි සතෙක් වෙන්නේ පත්තෑය බලන පාද ගොඩාක් තියෙනවා පත්තෑය පාසනන් බීජ වර්ග අතරින් අතරින් වර්ණ දෙකක් සහිත බීජය මදටිය ගම්මිලිස් ඔලිද පාඩ දෙකක් තියෙන මොකේද ඔලිදවල නේද හරි ඔලිදවල ලුණු ලේවාවල කරදිය ජලය දියදිය වලට ඇද ගැනීමට ඇති සරල යන්ත්‍රය කුමක්ද තලබමරය සුලම්බමරය සුලංජන් තලබමරය නේද තලබමරය ඉපර්ලයිචාවරය තලබමරය කියලා කියනවා ඒක මේ සුලම්බමර මේ තියෙන්නේ මත් මේ ඔලින්ද සමනලයා කෝෂයෙන් පැමිණීමට පිටතර පැමිණීමට ගතවන කාලය දින 7 කි දින 14 කි දින 10 කියේ දින 7 කිනේ සමනලයාගේ චක්‍රයේ තියෙන්නේ මේ තියෙන්නේ පිළවා සමනලයාගෙන් විතරය විතරයෙන් කීඩයා කීඩයාගෙන් පිළවා පිළවාගෙන් සමනලයා මෙතබැ සාමාන්‍ය ලෝකයේ සමනලයේ පී වෙලා තියෙන ආකාර කීපයක් පින්තූර. කොයින් වසංගතය නිසා පාසල වසන් ලබන කාලයේදී අධ්‍යක්ෂ මුල් කරගෙන අන්තර්ජාලය භාවිතයෙන් අධ්‍යාපනය ලැබුවේ. මාතෘකාවට අනුව වචන පාගන්න වඩු වාක්‍ය තුනක් ලියන්න ඕනේ. රචනාවක් කොහොමද ලියන්නේ? බලන්න පුතේ අනිත් ඒවා ලකුණු හදන්න රචනාවට ලකුණු අපි 6ක් දෙනවනේ. රචනාව මට දාලා තිබුණා ගිය සතියේ නම් එකම එක්කෙනෙක් සෙනදි
සෙනදිට මම ලකුණු 6ක් දුන්නා සෙනදි ලස්සන රචනාව ලියලා තිබුණා ඒ නිසා රචනාව අනිවාර්යයි පුතේ රචනාවට අපිට ලකුණු 6ක් හම්බ වෙනවා ඉස්සන ලකුණු 10ක් තිබුණා වාක්‍ය 5ක් තිබුණා දැන් වාක්‍ය 3යි ලියන්න තියෙන්නේ මේ රචනාව හරියට ලියන්න ඕනේ කොවිඩ් වසංගත කාලයේ අන්තර්ජාලය භාවිතයෙන් අධ්‍යාපනය ලැබුවේ දැන් එතකොට දැන් මේක මොකද්ද අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මොන කාලේ මාතෘකාව ගන්නවා අන්තර්ජාලය භාවිතයෙන් භාවිතයෙන් අධ්‍යාපනය ලැබුවේ අන්තර්ජාලයේ භාවිතයෙන් අධ්‍යාපනය ලැබුවේ හරිද එතකොට අන්තර්ජාලයේ භාවිතයෙන් අධ්‍යාපනය ලැබුවේ කිව්වම මොන කාලයේද ලැබුවේ කියලා කියන්නේ මොකද්ද කාලය නම් අතීත අතීත කාලයෙන් ලියන්න හරිද පුජ්‍යලයා කවුද ලැබුවේ විනාම් කවුද ලබලා තියෙන්නේ මම ඔන්න උක්තේ උක්තේ සහ ක්‍රියාපදයේ ඉන්නෝනේ අතීත කාලය හරිද इंग्लिश वचन सिंगल अमार वचन පාවිච්චි කරන්න එපා ඔන්ලයින් ඉන්ටර්නෙට් නේද ඉන්ටර්නෙට් භාවිතයෙන් මේ අන්තර්ජාලය කියන්නේ ඉන්ටර්නෙට් තමයි සිංහල වචනය නේද හරි ඔය මේ විසිරි VM මේ VMන කියලා කියනවා අපි ඔකට අන්තර්ජාලය කියන වචනේ භාවිතා කරාම ඇති ඒතර ඔන්ලයින් කියලා ලියන්න එපා ඔන්ලයින් Zoom තාක්ෂණයේ ඔස්සේ ඔන්ලයින් ආකාරයට ඉගෙන ලැබෙවි ඉගෙනම ලැබෙවි කියලා ලියන්න එපා අන්තර්ජාලය භාවිතය අධ්‍යාපනය ලැබුවේ කියන එකට අපිට ලියන්න පුළුවන් මෙහෙම. හරිද? කොහොමද ලියන්නේ? මොකද්ද? අන්තර්ජාලය භාවිතා කරමින් මම විවිධ පාඩම් උගන්වන ආකාරය ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තෙමි. අන්තර්ජාලය භාවිතයෙන් ඉගෙන ගත්තා. එසේම අන්තර්ජාලය භාවිතයෙන් අන්තර්ජාලය කියන වචනේ ලියන්න එපා. ඒකම ලියන්න ඕනේ නැවත නැවත වාරය අපිට දෙවෙනි වාක්‍යයට ගන්න පුළුවන් පාසලේ සියලු ගුරුවරු අපිට අවශ්‍ය අපට අවශ්‍ය දැනුම අන්තර්ජාලය භාවිතා කර ලබා දුන්නි හරි ඊළඟට අන්තර්ජාලය තුල සැරිසරා විවිධ වැඩසටහන් ආදී නැරඹීමෙන් මම අධ්‍යාපනය ලැබුවෙමි එහෙම ලියන්නත් පුළුවන් නේද वाक्य තුනක් ගත්තා. තව ගත්තා. ගුණ තව වාක්‍ය හදා ගන්න පුළුවන්. තේරෙද? විවිධ පරිසර විශේෂයට අදාළ තොරතුරු අන්තර්ජාලය භාවිතයෙන් රැස් කර ගැනීමේ හැකියාව මට ලැබුණේ. ඕ ගොඩක් තියෙනවා. හරි. තව ඕන තරම් ඔයගේ ලියන්න පුළුවන් නේද? හරි. ලියලා තියෙන රචනා ටික පුතේ මට දාන්න. හරිද? ලියලා තියෙන ඔයාලා ලියලා ලියපු රචනා ටික මට දාන්න. මගේ WhatsApp නම්බර් එක දීලා තියෙනවනේ මං. ඒකට දාන්න. ඊට පස්සේ මම මේ ටික බලන්න. ඊළඟට ඔයාලා දැන් ලකුණු හදමු බලන්න අපි. රචනාවට හැර ලකුණු කීයක් තියෙනවද? රදිනි, අමීෂා, චාමික, කවීෂ, කවිඳු, කවිෂ්, නවීෂ, නෙත්මි, සඳුපමා, සෙනුත්, සිත්මි, තනුජ, විනු, ජනුති, තේජනී, පමෝදි, රන්දිව්, වෙනුරි, හසල දාන පුතේ. මෙසේජ් එකක් විදියට ලකුණු දාමු බලන්න. හරි. මට ගෲප් එකට ලකුණු දාන්න මේකේ. WhatsApp ගෲප් එකට. हरे तनुज हरदाय
विशेष मम की रचना मे ओयागे लकड़ मटम मेन मेटिक करोने विशेष लकड़ पोता तीन लकड़ पोते लकड़ लकड़ करण तो एक बला अडवेला मनवाद वेडवेला मनवाद की बला विशेष ओयागे दिन प्रश्न पात्र वरदीन एवा वरदीन प्रश्न पुते मम की देवनी प्रश्न पात्र अभी टागट कर देवनी प्रश्न पात्र लेकिन पलवनी प्रश्न पात्र सीय कटना देवनी के सीय गुने लिया दशय कारणी अरे नोदा किसी मध्य कपिट देवनी प्रश्न पात्र पलवनी प्रश्न पात्र गटल तीयन अरे पलवनी प्रश्न पात्र गटल तर समाला गटल वरदीनवा अभी निद्र गटल हदो अरे गटल पानी गुड़ी पानी इट अमतर मम प्रश्न पात्र पलवी को प्रश्न पात्र इगावट सेप्टेंबर अक्टोबर मास इंदे सत्य मंगवाल अक्टोबर अक्टोबर ने मेरी नवंबर मास नवंबर मासे सत्य हेमदावसकम मंगवाल ऑनलाइन वाली पेपर का साक्षात्कार करेंगे या मुआवी तट्टा गालमंग करेंगे या नहीं भैये एक मंडे करना टेस्ट वेला इन्न अभी नवंबर वाली इंद्रा करूंगे अक्टूबर मासे काले तीन वाले अक्टूबर मासे तो अडुपाडु निका हदा गा अडुपाडु की अलग यानी मिन्न मेडिक तें आदर आपुनु असुवट अनुवट वड़ा अडुवेला तीन वाले ये अडुवेच्चे प्रश्न मुनवा ये वह वैरदुने यही एन ये टीका अभी बाला नोने हेतु අපිට තමයි තේරුම් ගන්න ඕනේ නේද අපිට වැරදින්නේ කොතනද අන්නේ වැරද්දයි අපි හදා ගන්න ඕනේ ඒකට අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ දෙනම් කියන්නේ පුතේ ඔවා ප්‍රශ්න ලියලා ඒ වැරදිච්ච ප්‍රශ්න ආපහු හදන ආකාරයත් ලියලා හදන්න කියලා මම සාමාන්‍යයෙන් ඉස්කෝලේ දෙනම් දෙනවා ඔයාලටත් ඉස්කෝලේ වලින් එහෙම දෙනවා ඇති කියලා මම හිතනවා හරිද පොතක් ඔයාලා තියාගන්න වැරදිච්ච ප්‍රශ්න මෙච්චර කාලයක් කරේ නැත්නම් පොතක් අරගෙන පුතේ පරණ පොත් තියෙනවනේ ගෙදර නේද දැන් පහේ ලියපු පොතුත් තියෙනවා अनिवार्य मम समत्वेन अधिष्ठानं वेडकन्नवनं ए विधियट करान्न हरिद वेरदिच्च प्रश्ने लियला एके उत्तरे हदन विधियत् लियन्न तेरुनाद हदन्न एक आपहु सरयक हदन्न हरियन्ने कोहोमद कियला दैन इगन गत्तने प्रश्न उत्तर समान उत्तर देखा उत्तरे तुम्हें उत्तरे अरे गुडाकट बला समान उत्तर देखा असमान उत्तरे असमान उत्तरे तमाय නිවැරදි උත්තරේ වෙන්න සමහර දේවල් අපිට මතක නැති වෙන්න පුළුවන් එහෙම නම් ප්‍රශ්න වරදිනවා ඒ නිසා තමයි ආපහු සැරයක් බලන්න නැවත නැවත බලන්න ඕනේ හරිද වැරදිච්ච තැන් හදා ගන්න ඕනේ විශේෂයෙන්ම ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒ ටිකට කියන්න උත්තර අපි හදමු ගැටලු විසඳගෙන යමු විශේෂයෙන්ම ඔයාලට ගණිතයේ ගැටලු නම් ගණිතයේ මම බ්‍රහස්පතින්දා දවසේදී කරන්නේ ගණිතය එදාට विशेष पेपर अक्टोबर मसपुर हर महानशिला वेडकरा अधिष्ठान वेडकरा हर इना मोटम जय वेवा आय भुवन दुसर नाय जेस पीटाय देव पीटाय गुड नाइट बाय टाटा आय भुवन गुड नाइट आय भुवन नमस्ते।